දේබඳ තෙෙන්න කොටි ුරුද්දව අදවසදි ශේස්ථාධිකරනය නඩු තීන්ද අත් දුන්න. ඒ අපූරු නඩු තීන්දුවට අනුව දේශබන්ඳු තෙන්නුකෝන්ට නියෝග කරලා තියෙනවා රුපියල් මිලියන දෙකක්ඩ රංජිත් සුමංගල කියන පුද්ගලයායට ගෙවැන් නැයි කියලා. ශේෂෙන්ම මෙහි ශ්‍රේස්ථාධිකරනය දේශබන්ඳු තෙන්නකෝන් ඒ පුද්දලයාගේ ආණ්ඩුකවස්ථාවසින් තවරු කරලා තියෙන මූලික අයිතිවාස්කං උල්ලංගනය කරයි කියෙලා තීන්දු කර. මේ අදාල සිද්ධිය සිද්ධවෙලා තියෙන්නේ දෙදස් එකකොළහැයි. දෙදස් එකොළහැඩි ඩ රංජි සුමංගල කියෙන පුද්ගලයාා මිරිහන පොලිසිය මගින් අත්ත ඩංගොටාරගෙන තියෙනවා අත්ත ඩංගුටාරගෙන ඔවු රඳවගෙන දෙතිස් වදය පොමුණුවලා තියෙනවා. මේ වැඩේ කරලා තියෙන්නේ දේශ බන්ධු තෙන්නකෝන්ගගේ මෙහැවීමේයටති. එවි තරක් නෙමෙයි, මේකට තවත් පොලිස් නිලධාරින් තුන් දෙනෙක් සහභාගී වෙලා අත් තියෙනවා. මේ වෙන කොට සේස්ථාධී කරන්නේ තිීන්දු කරලා තියෙනවා? බඳදු තෙන්ඩකොන්, නීති විරෝධී විදිහයට පුද්ගලෙක් අත්තඩංගෝට අරගෙන තියෙනවා. එකන්න නීතිය නියම නොකරපු ආකාරයට නැත්ත නීතියටෙ විරුද්ධෝ පුද්ගලෙක් අත්තඩංගොට අරගෙන ඉන් පස්සේ ඔහු නීති විරෝධී ආකාරයට රඳ වගෙන තියෙනවා. රඳවෝගෙන විතරක් නමයි, මිරිහාන පොලිෂ ඇතුළු ඔහුට වදබන්ධන පමුණවෙලා පාර්දීම් ඇතුළු විවිධ ආකාරෙ හිංසනයට පත්කරලා තියෙනවා. එවිතරක්නමයි ශේෂ්ථාධීකරණය තිීන්දු කරා, දේශබන්ධුගේ මේ පරවැඩේ සඳහා තවක් පොලිස් නිලධාරින් තුන් දෙනෙක් උදව් කරලා තියෙනවයි කියන කාරණි. මිට්ටෝර්නි මේ මිලියෙන් දෙක ගෙවන්නට සිද්ධවෙලා තියෙන්නේ දේශබන්ධු තෙන්නකෝන්ගේ පොකට්ටග. එමන්න තම් රජයට බැහැ මේ ගාස්තුව ගෙවන්න මේ ගාස්තව දේශබන්ධු තෙන්නකොන්, තමන්ගේ මුදලින් ගෙවියයුතුයි කියලක් ේස්ථාධීකරන්නේ තිීන්දු කරලා තියෙනවා. වගේම අනිත් පොලිස් නිලධාරීින් තුන්දනා සම්බන්ධයනුත් එවැනිම තිීන්දුවක තමයි ඇත්තියෙෙන්. ගැව සේෂ ාධිරනය ීන්දු කරලත් යෙනවා ආණ්ඩුව විසින් නතම් පොලිස් දෙ පර්ථමේචශුව විසින් ඒ අදාලාල පුද්ගලට ඩබ්ලු රජිත් සුංගලට තබත් ෘපියාල් ලක්ෂයක් ගෙව පාන් කියලා. මිට්ටරනි මීතාාමතරව හමුදාවේ විෂ්ටාමගේ සාජෙන් මේජවරයකුත් මේ සඳහා වැර්දිකරවේ ටේ සාආන්ධිරණය තීන්දු කරලා තියෙනවා. ඒ නිසා අදවෙනකොට අපේ රටේ වැඩබරන පොලිස්පතිවරයා කියන්නේ මේනටේ මිනිස්සුන්ගේ මූලික අෛතිවාසිකං උල්ලංගනය කරපු. එමනත්තම් රටේ තියන මූි නීතිය තමයි ආණ්ඩුක වස්ථා නීතිය. එමනම් ආණ්ඩුකු වවස්ථා නීතියෙන් තවුරු කරලතියෙන කරුණු උල්ලංගනය කරපු පරයක්තමයි, අද වෙනකොට පොලිස් පොලිස්පති කමේ ඉන්නන්නේ. ඔබ දකින්නට ඇති පහුගේ කාලය තුළ නීතිංඥ සංගමය ඇතුළු බහුතරයක් නීතිඥව ඉල්ලීම් කරලාත් තිබුණා. මූලික අයිතිවාසිකං උල්ලංගනය කරපු එමනත්තං හොර මැරකන් තක්කඩිකං කුපාඩිකං කරපු දේශපාලතඥයන්ගේ විශේෂම රාජ පක්ෂ පවුලේ ගෑනුන් දෙසා පිරිමින්ගේ ජොක්කුසා ජංග්‍යපල්ලප එකෙක් පත් කරඩ එපයි කියන කාරණේ. එසේ එල්ලීම කරලත්තිබුණේ දේශබන්ධු තෙන්නකෝන් වගේ පරයෝ පත් කරන්න එපයි කියන කාරණ. මිට්වරණනඒ විතරක්නමේ ඔබට මතකනම් පාස්කු ප්‍රහාරේදිීත් දේශබන්ධු තෙන්නකෝන් වැර්දිකරුවෙක් වෙලා තියෙනවා. ආඩු පත්කරපු කොමිෂණ එක. එමනැත්ත මේ විශෂම ඒ අදාලා සිද්්‍යය සබන්ධෙන් ප්‍රාස්කු ප්‍රහරය සම්බන්ධ සිද්ධ ගැන විමර්ශණය කරපු ජනාධිපටි කොමිෂමනියෝ නිර්දේශ කරල තියෙනවා දේශබන්ධටත් දඩුවම් කළයුතුයි කියන කාරණය. මොකද දේශබන්ධු රජුවම ඒ ප්‍රහාරයේ වගකීම එක්කොට සබ් භාර්ගතයතුයි කියන කාරණය තමයි කොමිසම තීන්දු කරලා තියනෙ. හැබැ විටෝනි. මහුගේ කාලය බිහුණු හැම ආණ්ඩුවම්ම මෙවැනි හොරුතක්කඩි මදාව්‍යාරක්සා කර. මේ වගේ ඔවන් තමයි පොලිීසිට ගැලපෙන්න කෙල තමයි ආණ්ඩුව කල්පනා කරේ. මේක අද සිද්ධ වෙද්ධ දෙයක්න මේ ජර්ග කාලයෙක් සිද්ධ වුණ. බට මතකනං ජයාර්ග කාලයේ එක්තරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වර්ධකරු වුණා තවත් ශිශ්්‍යක්ගේ කටන මුූත්‍රා කරලා. හැබැයි වහමයි ඒ වෙලාවේ ඔහු වර්ධකරුණා හැබැයි ජ අර්ජයවර්ධනය පුද්ගල ඒස් පි කෙනෙක් විදියට පත්කර. ඒහින්දා ඉතිහාසසි එපුරාම හොරකම් මරකන් තක්කඩිකන් කුපාලිකං කරපෙවුන්ට පොලිස් දෙපර්්නමෙන්න්තුවේ ඉහළතන් ලැබුණ. ඒනිසා තමයි අපේර ට මිනිස්සු කියයන්නේ පොලිස් කාරයෙක් පෙන්න්ශන් ගයාට පස්සේ ඌ ලෙල්ල ගහපුූප කෙසෙල් ගෙඩියක් වගේ කියන කාරණය. මොකද යුනිකෝම්මක දාගෙන ඉන්නකං, හොරකම් මැරකන් තක්කඩිකං කුපාලින් කරලා මිනිස්සුන්ගේ අතයතියෙන රුපියලට පිප්පකොට ගහන මුන් පැන්ශෙන් ගයාට පස්සේ බලු කුක්ක බවට පත්වවා. මේකින් කියන්න පොලස් පාර්තිමේන්තුේ ුනි ෆෝර්ම එක ෞරේරකගත්තු මිනිස්සුන්ට ආදරය කරන මිනිස්ුවන්ුවෙන් සටන්කර මිනිසු නැයි කියන කාරණෙ. නීති පොතට ගරුරන මිනිසු ැහැයි කියන කාරණී. හැබේ එවැනි නිලධාරට පොලස්ත පාර්තිමේන්තුවේ ඊල්ල තනතුරු නෑ. නිරන්තරයම් ඒ මනිසුන්ට එන්නේකාර දරහිසා. එඒනිසා මීට්ොරන මේ කාලකන්න ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ සඳහාහ කියාබඇති ඒ සඳහා. ඇැපවීමමක් ඇැති සැස් මක් ඇති, සමා ජදේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පේමුණුටය මිට්‍රෝනි අර්ුතය ජැගනෑ නොමති පෝවොට සී පත් කමින් ම ඔබෙන් සමගන්න ඔබ සැමට ජය.